තික රුපවාහිනයේ ජාතික පාස්සැල අධ්‍යාපන සත්කාරය මගින් අදාප තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය විෂයට අදාළව විවුත්පන්න පාඩම සාකච්ඡා කිරීමට බලාපොරොත් වෙනවා. පසුගිය සතීත් අප මේ පාඩමට අදාළව පාඩම් ඒකකයක් සාකච්ඡා කරා. අප අද පාඩම කිරීමට ඉස්සෙල්ලා පසුගිය පාඩම ගැන සරලව හැඳින්වීමක් කරනවානං. පසුග සති විවුත්පන්නයක් කියන්නේ කුමක්ද ඒ වගේම විවුත්්පන්නයක් සාධනය කිරීමට අදාල් වීතිමනවද ඒ රීතිී දහය කුමක්ද ඒවා සාධනය කරන ආකාරයේ පිළිබඳ කරුණු ඔබට අවබෝධ කර දුන්නා අපි බලමු අදත් කෙටියෙන් එම පාඩම ගැන පොඩි හැඳින්වීමක් ඔබට මත කඇති මම විවුත්්පණයක් සාධනය කරන රීතිදහයක් පිළිබඳ ඔබට කරුණු මතක් කළ ඒ රීටි දහයින් ඕනෑම සංකේතම වාකයකට යොදාගන්න පුළුවන් රීටි දෙකක් තියෙනවා. පුළුවන්නන් කියන්න බලන්නේ රීති දෙක මනවදකි ඕනෑම සංකේතම වාක්කයකට යොදාගත හැකි රීතිීන් දෙකක් තියෙනවා. ඒ අපනර්යෝජන රීතිය හා, දිත්ත නිසේදන රීතිය ඕනෑම සංකේතමය වාක්‍යයන් දෙකට යොදාගන්න පුළුවන්. ඊළඟට ගම්්‍ය වාක්‍යයන් සඳහා පමණක් යොදාගත්ත හැකි රීතිීන් දෙකක් තියෙනවයි රීති දෙක තමයි අස්ති ප්‍රකාර රීතිය හා නාශ්ටි ප්‍රකාර රීටය. ඊළඟට සංකේතකරනයේදී යොදාගන්න සංකේතමය වා්‍යයන් වනවා සංයෝජක වාක්‍ය. මේ සංයෝජක වාක්‍යයන් සඳහා. යොදාගතහැකි රීටීන් දෙකක් තියෙනවා. රීති අසරල කිරීමේ රීතිය හා ආබද්ධ කිරීමේ රීතිය ඕනෑම සංයෝජක වාක්‍යයන් දෙකක් සඳහා අපිට යොදන්න පුළුවන්. ඊළඟට විියෝජක වාක්‍යයන් සඳහා යොදාගතහැක රීතීන් දෙකක් තියෙනවා ඒ රීති දෙක තමයි. ආකලනය කිරීමේ රීතිය හා නාස්ති අස්ටිප්‍රකාර රීතිය. ඊළඟට උබේගම්ම වාක්‍යන් සඳහා යොදාගත හැකි රීතීන් දෙකක් තියෙනවයි රීති දෙක තමා ආගම්ම උබේගම්ම රීතිය හා උබේගම්ම ගම්ම රීතිය කියෙන රීතීන් දෙක ඕනෑම උබේගම්ම වාක්‍යන් සඳහා යොදාගන්න එතුකොට මේ රීතීන් දහය පිළිබඳ. හොඳ අවබෝධයක් තියෙනවා නම් විතරයි මේ විුත්පන්න පාඩම සාර්ථකව කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟට ඕගල්ලන්ට මං කියලා දුන්න විවුත්්පන්න සාධනය කළ හැකි ක්‍රම තුනක් තියෙනවා. ඒ ක්‍රම තුනතමා මකක්ද රිජු ත්පන්න ක්‍රමය අසම්භාව විුත්්පන්න ක්‍රමය හා විුත්පන්න ක්‍රමය. මං පසුගිය සතියේ, විවුත් පන්න ක්‍රම තුනේ නෝගොලන්ට ඉගැන්වා රජු විවුත්්පන්නේකින් කොහොමද විවුත්පන්නයක් සාධනය කර පෙන්වන්නේ කියලා. අපි බලමු මේ රජි විවුත්පන්න ක්‍රමයට එක විවුත්්පන්නයක් සාධනය කරන ආකාරය මමෝ මේ දක්කොල තියන සංකේත කරපු තර්කයක්. නමුත් ඕගොලන්ට විභාග යෙන්නේ සිංහල භාෂාවේ නිදිරිපත්වන තර්කයක් මේ වගේ සිංහල භාෂාවෙන් ඉදිරිපත්වන තර්කයක් අපි මොකද කරන්න ඕන පළමුුව මේවාගේ සංකේත භාෂාවකට පරිවර්තනය කරන්න ඕනි. මෙම පරිවර්තනය කල් අතමා ඒවායේ සප්‍රමාන නිශ්්‍රමාණ බව හොයන්න ඕන. මෙතන දක්කොලා තියෙන්නේ සංකේත කරපු තර්කයක්. මේ තර්කය අප බ රිජු විවුත්පන්න ක්‍රමයට කොහොමද සාධනය කරන්නේ කියලා. මේ තර්කය අවයාව කීයක් තියෙනවද අවය දෙකක් තියෙනවා නිගමනය පී උබේගම්මය කිව් උබේගම් පී කියන්නේ අවය පී කියන්නේ අවයාව දෙක එම නිසා කිව් විියෝජක පී ඒ කියන්නේ නිගමන දැ විවුත්් පන්නයක් සාධනය කරනකොට ඕ ගොල්ල දන්නවා එක පේලි වසයෙන් පහලට තමා ලියන්න ඕන මේක පලවෙනි පේලි අපි දක්වනවා දැක්වීමේ වෙ දැක්වීමේ පෙළ අපි එක දක්වන්න කියලා අනිවාර්වීල්ලියන්න ඕන මේ තර්කයමොකක්ද නිගමනය එතකොට මේ තර්කයේ නිගමනය වෙන්නේ කිව්වියෝජක පි. එතකොට ම මේක දක්වල තියෙනවා එක දක්වන්න කිව්වියෝජක පී රිජු ක්‍රමයට යනකොට දෙවනි පේලිය ඕනෑම අවයාවයක් අපිට ගන්න පුළුවන්. අවයාව ගන්න අනුපිළිවෙලා නෑ මන් දෙවනි පේලිය ලෙස අරන්තියෙන්නේ පී උබේගම්මය කිව් උබේගම්ය පියයේ ගැන්න අවයාව එ. එතකොට මේ ගත්ත දෙවනි පේලියට ගත්ත මොකක්ද කියලම ඉස්සරහැන් ලියන්න ඕනේ. ඒ ලියන එක අපි හඳුන්නනොෝ මොකක් කියලද ටිප්පනිය කියලා. එතකොට දැන් දෙවනි පේලිය ලෙස අපි ටිප්පනයේ සඳහන් කරනවා මම ගත්තමකක් දවයාව එක. ඊළඟට තුන්වෙනි පේලිය ලෙස. මේක උබේගම්ම වාක්‍යය. මේ උබේගම්ම වාක්්‍යයකට යොදාගන්න පුළුවන් රීති දෙකක් තියෙනවා. එකක් තමා උබේගම්ම ගම්ම රීතිය අනිත් උබේගම්ම රීතිය. මේකට යොදාගෙන මම තියෙන රීතිය තමා උබේගම්ම ගම්ම රීතිය. එතකොට උබේ ගම්ම රීතියට අනුව දෙවනි පේලියේ තියෙන උබේගම්මේ තිය ගම්මවාකයක් මම වෙංකරල දක්වලා තියෙනවා. මේ දෙවනි පේලියෙන් අරගෙන තියෙනවා මම පී ගම්මය කිව් උබේගම්ය පී. ඒ ගත්තේ දෙකට උබේ ගම්ම රීතිය. ඊළඟට මම අරගෙන තියෙනවා හතරවන පේලියලෙස අවයාව දෙක. ඩැම් බලන්න ගම්ම වාකයක් තියනවා. වගේතුන්ගනි පේලි ගම්මවාකයක් තියෙනවා හතරවෙනි පේලියේ තියෙනවා ඒ ගම්මවාකේ පූර්වාංගය. එතකොට ගම්මවාක්‍යකුත් තියෙනවා ගම්මවාකේ පූර්වාංගයත් තියෙනවනං. අපිට ගන්න පුළුවන් මොකක්ද අස්ති ප්‍රකාරරීතියෙන් අපරාංගය ගන්න පුළුවන්. එතකොට මම කිව් උබේ ගම්ම පී ගත් අයි ගත්ත කොහොමද තුන හතර, අස්තිප්‍රකාර පීතියේ. ඊළඟට ඒකත් උබේගම්ම වාක්‍යයා. අපිට මේ කිව් උබේගම්ම පී වලින් ගම්ම වාක්‍යයක් වෙන් කරලා කඩාගන්න පුළුවන්. ඒ ගත්ති කොහොමද හයවෙනි පේලිය මංගන්නවා පී උබේගම්ම කිව්. ඒක ලබා ගත්ත කොහොමද පහට උබේගම්ම ගම්මය පීතිය. ඊළඟට එත් ගම්ම වාක්‍යයා. ගම්මවාකේ පීගම්ම කිව් වල පී කියන්නමකක්ද පූර්වාංගය ඒ පූර්වාංගයම හතරවනි පේලියේත් දක්වල තියනවා. එතකට හතරවනී පේළියේ තියී ගම්මවාකේ තියන පීත් යොදාගෙන අපිට ගන්න පුළුවන්මකක්ද ව්. කිව් ගත්තෙ කොහොමද හය හතර අස්ති ප්‍රකාර පීතිය. ඩැ මේ කිව් ඇසුරෙන් අපිට පුළුවන් කිව්වියෝජක පී හදන්න. කිවවියෝජක පී හදන්නේ කොහොමද හත්වෙනියකට ආකලනය කිරීමේ රීතිය. ඩැන්ක් සාමාන්‍ය රජවිවුත්්පන්න ක්‍රමය ස්වභාවේ තමා මේ තර්කයේ නිගමනය අපි දක්වන්න කියලා පටන් අරගෙන. ඒ නිගමනයම, විියුත්්පන්නේ පේලියක් ලෙස හම මේ විවුත්්පන්නේ නිම කරන්න පුළුවන්. දැ මේක නිගමනයවෙන්නේ කිවවියෝජක පී. අපි ගත්තා එක දක්වන්න කිව්විියෝජක පී කියලා. එයාමදන් අටවැනි පේලියේ නිගමනය ෙසම ඇවිල්ල තියනෝ. දැ නිගමනේම පේලියක් ලෙස ආවහම මේ විවුත්් ප්‍ය මක් වෙනවද නිම වෙනවා. නිම වුනාට පස්සුමකද කරන්නේ දක්වන්න, දක්වන්න කියන එක කපනවා. ඊළඟට පෙලිටික වෙන් කල්ලා දක්වන. වැදකොට මේ විවුත් පන්නේ දැයි නිම වෙනවා. මේ විදිහට තමා රජ විවුත්පන්නයක් අප සාධනය කල්ලා පෙන්වනය ස්වරූපය තමා අපි දක්වන්න පටන්ගන්න ඕනේ තර්කයේ නිගමනය. ඒ නිගමනේ විවුත්්පන්නේ පේලියක් ලෙසා හ මේ විවුත් පන්නය. නිමවෙනවායටකොට විියුත්්පන්නේ දක්වන්න කියන පේලිය කපලා විවුත්පන්නේ අපි මේ විදිහට නිම කරනු. දැම්මම් මේ පාඩම ගැන පුළු ලවබෝධයක් රජ විියුත්්පන්න ක්‍රමේ ගැන ගිය සතිී සාකච්ඡා කලා, අද අපට තියෙන්නේ අසම්භාව්‍ය විවුත්පන්න ක්‍රමය කියන එක සාකච්ඡා කරන්න. මේ අසම්භාව්‍ය විුත්පන්නේකින් විියුත්පන්නයක් සාධනය කරනකොට. අනිවාර්යෙන්ම ඒ තර්කයේ නිගමනය අනිවාර්යෙන්, ගම්මවාකයක් වෙන්නම ඕන්. ගම්්‍යවාකයක් තියනේවට විතරයි. අසම්භාව විවුත්්පන්න ක්‍රමය උදාගන්න පුළුවන් වෙන්නේ. දැ මේක මම දක්වල තියෙනවා අසම්භාව විවුත්්පන්න ක්‍රමය ගැන කෙටි හැඳින්වීමක්. ඒක මොකක්ද කියලා තියෙන්නේ නිගමනය සෝපාදික හෙවත් ගම්ම අවස්ථාවලදී පමණක්, මෙම ක්‍රමය උපයෝගී කරගත යුතුය. ට දම්මයක් නොවන අවස්ථාවලදී අසම්භාව වියුත්්පන්න ක්‍රමේ භාවිතා කරන්න අපිට බෑ. ඩැන් අසම්භාව වියුත්පන්න කමේදී. විවුත්්පන්නයක් සාධනය කරනකොට. අනුගමනය කළ යුතු පියවරවල් කිහිපයක් තියෙනවා. ඕගොල දන්නවා දීල තියෙන තර්කයක් ඉදිරිපත් වෙන්නේ කොහොමද විවහාරික එක පලවෙනි පියවරවෙන්න ඕන අපි විවහාරික භාෂාවෙන් නිදිරිපත්වන තර්කයේ සංශේපන රටාව දක්වලා ඒක සංකේත කරන්න ඕන්. ඊළඟට මේ සංකේත කරපු තර්කයේ නිගමනය පළවෙනි පේලියේ දක්වන්න කියලා නිගමනය ලියනෝ. නිගමනය අනිවාර්යෙන්ම මොන වාකයක්ද ගම්ම වාකයා. මේ ගම්මවාකේ පූර්වාගය අපි දෙවනි පේලියේ ලියරවා. ඒ අනිවාවෙන් උපකල්පනයක් ඒ අපි දක්වනවා අසම්භාව විුත්පන්න උපකල්පනය කියලා. ඊළඟට මේ නිගමනයේ අපරාගය වියුත්පන්නේ පේලියක් ලෙසා හම අසම්භාව විවුත්පන්න ක්‍රමය නිමවෙනවා. ඊළඟට දක්වන්න කපලා ඒ විවුත්පන්න අපි ම කරන. දැම් මේ පියවරවල් ටික මේ විදිහට දක්වල තියෙනවා. පළමුුව දක්වල තියෙනවා අනුගමනය කළ යුතු පියවරවල් පලවෙනි එක. නිවැරදිව සංශේපන රටාවලියා තර්කය සංකේතයට නගන්න. ඊළඟ පියවර. දක්වන්නේ අනුවෙන් සඳහන් කර තර්කයේ නිගමනය පළවන පේලියේ ලියන්න. ඟට ඊළඟ පියවරවෙන්නේ නිගමනයේ පූර්වාගය දෙවන පේලිය ලියන්න මෙය අසම්භාව විවුත්්පන්නේ සඳහාවන උපකල්පනය වේ. ඊළඟට හතරවන පියවර වෙනවා නිගමනෙහි අපරාගය විවුත්පන්නේ පේලියක් ලෙස ලැබීමෙන් පසු මෙම විවුත්පන්නය සම්පූර්ණවේ. අපි බලමු සංකේතක මේ විවුත්්පන්න ක්‍රමය සංකේතයක් මගින් ම මේ විදිහයට දක්වල තියෙනවා. මේකෙන් නිගමනය තියෙන්නේ ෆයිගම් ශයි. එක දක්වන්න ෆයිගම්ය ශයි. මේක ෆයි කියන්නේ පූර්වාංගය. ශයි කියන්නේ අපරාංගය. දැන් දෙවනි පේලියලෙ සරන්තියෙන්නේ ෆයි. ඒ ගත්තමකත් දෙයා උපකල්පනයා. ඒක තමා අසම්භාව විවුත්්පන්නේ සඳහාන උපකල්පනේ. ඊළඟට මේ නිගමනේ අපරාංග අපි රීති යොදාගෙන පේලියක් ලෙස ලබා ගන්නවා. මේ ලබාගත්තට පස්සේ මේ විවුත්පන්න නිමවෙනවා. ඊළඟට දක්වන්න කියන එක කපලා අපි විවුත් පන්නේ වෙන් කල්ලා දක්වනු. මේකට උදාහරණයක් ලෙසු මේ සංකේත කරපු තර්කය මේ ක්‍රමයට සාධනය කරන ආකාරය අපි බලමු ද මේක නිගමනය වෙන්නේ කිව්ගම් එස්. මේක අවයාව කීයක් තියෙනවද අවයාව තුනක් තියෙනවා. දැන් අපි පලවන පේලිය ගන්නවා එක දක්වන්න කිව්ගම්ස්. ඉළඟට මේ නිගමනයේ පූර්වාන්ගේ වෙන්නමකදද? කිව්. අපි දෙවනි පේලිය ගන්නවා මකක්ද කිව්. ඒ කිව් ගත්ත මොකක්ද එක උපකල්පනය අසම්භාවයවිියුත්්බන්න උපකල්පනය. මේ ගත්ත පේලිය නැත්තම පූර්ුවවාන්ගේ තම අපි දෙවනි පේලිය ලෙස ගත්ති. ඒ ගත්ත පේලිය අපිට ඕනෑම රීතියක් සඳහා යොදාගන්න පුළුවන්. ඊළඟට තුන්වනි පේලිය ලෙස මං අරගෙන තියෙනවා? ලවන අවයවේ කිව්ගම්ම පී. දැම් බලන්නම මෙතන ගම්මවාක්ක්‍යයක් තියනු. ඊළඟට ගම්මවාකයේ පූර්වාංගයක් පේලියත් ලෙස තියනවා. පූර්වාංගය පේලියක් ලෙස තියනකොට අපිට ගන්න පුළුවන් අපරාංගයේ. දැම්මන් හතරවනි පේලි ලෙස පී අරගෙන තියනවා. ඒ ගත්ත කොහොමද තුන දෙග අස්තිප්‍රකාර ්‍රීතිී. නට දෙකට අස්ටිපකාර රීතියෙන් පී අරගෙන තියනෝ. ඊළඟට මං පස්සන පේරිය ලෙස සවයව දෙක ලියලා තියෙනවා පී ගම්ම ආ එත් ගම්ම වාක්‍යයක් ැන් ගම්ම වාකයක් තියන ඒ වගේම මේ ගම්ම පූර්වාන්ගේ හතරවනි පේලිය තියනු ගම්ම වාකයේ පූර්වාන්ගේ තවත් පේලියක් ලෙස තියෙනවනං අපිට මොකක්ද ගන්න පුළුවන් අපරාංගය ආර්දන්න පුළුවන්. අරන්තී මම කොහොමද පහ හතර අස්ති ප්‍රකාර රීතිය. පහට හතරට අශ්ටිප්‍රකාර රීතියෙන් ආර් ලබාගෙන තියනවා. ඊළඟට මේක නිගමනය ආරණෙමේ අපිට අවශ්‍ය වෙන්නම කද්ද නිගමනය අපරාංගේමකදද එස්. දැන් ඊළඟ අවයාවේ තියෙනෝමකදද. ආර්ගම්මය එස්. ඒත් ගම්මවා්‍යය මේ ගම්මවා්‍යයේ පූර්වාන්ගේ යාර් එයා නැවතත් පේලියක් ලෙස ලැබිලා තියෙනවා. එයා ඇසුරෙන් අපිට ගන්න පුළුවන් මොකක්ද අපරාන්ගේ එස් පේලියක් ලෙස ලබාගන්න පුළුවන්. මේ ස්ගත්ත කොහොමද හය හත නැත්තං හත හයා ස්ටිප්‍රකාර ්‍රීතිී දැම් බලන්න දැක් අසම්භාව විවුත්පන්නයේ. දෙවැනි පේලිය ලෙස අපි පූර්වාන්ගේ ලබාගෙන. ඊළඟට අපරාංගය නිග නිගමනය අපරාගේ දැම් පේලියක් ලෙස ඇවිල්ලා තියනවා. එතකොට මේ විවුත්්පන්නේ මොකද වෙන්නේ. නිමවෙනවා නිම වනහම මොකද දක්වන්න කපලාපි ඒ විවුත්පන්නේ වෙන් කල්ලා දක්වරු. දැන් එතකොට අසම්භාව විවුත්්පන්නයක් සාධනය කරන්න නම් නිගමනය අනිවාර්යෙන් මොකදද වෙන්න ඕනේ ගම්මවාකය. ගම්මවා්‍යයක් වෙච්ච විවුත්පන්නයේ දෙවනි පේලිය ලෙස ගන්නෙමකද්ද අපේ ගම් මේ පූර්වාය. ඊළඟට විවුත්පන්නේ නිම කරන්න නං අවශ්‍ය වෙන්නමකක්ද අපරාහගේ දැන් අපරාංගය පේලියක් ලෙස ලැබු නහම මේ වියුත්පන්නේ නිම කරන්න පුළුවන්. ඊළඟට අපි මේකට අදාළව තවත් සංකේතමය, උදාහරණයක් ගත්තොත් මේ තර්කයේ අවයාව කීයක් තියෙනවාද අවයාව දෙකක් තියනවා. ඒ අවයාව දෙකමකක්ද පීගම්මය කිව් සංයෝජක ආර් විියෝජක එස් පලවන අවයවය ඊළඟට නිසේදන එස් දෙවන අවයය නිගමනය තියෙනවා පීගම්ය කිව් සංයෝජකා. අපි එක දක්වන්න කියලමකක්ද ගන්නේ තර්කයේ නිගමනය එක දක්වන්න පීගම්ය කිව සංයෝජකා දෙ දෙවනි පේලියමකක්ද මේ තර්කයේ පූර්වාන්ග නිගමනයේ පූර්වාන්ගේ ගන්නව දෙවනි පේලිය ලෙස එයාමකදද අසම්භාව විවුත්පාන්න උපකල්පනය ඊළඟට තුංගනි පේළිය ලෙස නෑම අවයාවයක් ගන්න පලවෙනි අවයය මුුණට ගන්න කියලා එෙම පිළිවෙලා නෑ නමුත් මං මෙටෙන්දි අරගෙන තියෙන්න්නේ පලවන අවයවේ පීගම්ම කිව් සංයෝජ කාර් විියෝජකස් අවයව එක දැන්ගම්ම වාකයක් තියෙනෝ මේ ගම්ම වාකයේ පූර්වාංගයක් පේලියක් ලෙස තියෙනවනං අපට ගන්න පුළුවන්මකදද අපරාංගය සංයෝජක ආවියෝජක එස් ගන්නවායේ ගන්න තුන දෙක අස්තිප්‍රකාර ්‍රීතියේ. ඊළඟට හතරවෙනි පේලිය මොනවාකත්ද සංයෝජක වාක්‍යයක්. මේ සංයෝජක වාක්‍ය අපිට සරල කරන්න පුළුවන්. මේක සරල කිරීමේ වීතියට අනුව අපට ගන්න පුළුවන් කිව ගන්න පුළුවන් කිව්ගත්ත කොහොමද හතර. සරලකිරීමේ ්‍රීතිය. ඊළඟට අපට ගන්න පුළුවන් ආර්විියෝජකස් ඒ ගත්තෙත් හතරට සරලකිරීමේ රීතිී. ඊළඟට නිශේදනය ස්තිීන අවයාව දෙක. දැම් මෙතන හයවැනි පේලීතියන වියෝජිකවාකය. මේ විියෝජිකවාකේ එක් අංගයකෙක් විකල්පයක නිශේධනය පේලියක් ලෙස තියෙන වනං. අපිට අනිත් විකල්පය පේරියක් ලෙස ලබාගන්න පුළුවන්. ආර්ගන්නව කොහොමද හයහත නාස්ති අස්්ටි ප්‍රකාර හීතිී. දැම් බලන්න මේක මේ ගම්මවාකේ නිගමනය වෙන්නේ කිව් සංයෝජක ආර්. මේ කිව් සංයෝජක ආර්වල කිව්තියෙනව පස්සන පේලිය. ඊළඟට ආර්ථයන වටවන, ඒ දෙන්න එකතු කල්ලා අපිට හදන්න පුළුවන් කිව් සංයෝජක ආ. ඒක ගත්තෙ පහ අට ආබද්ධ කිරීමේ ත්‍රීති. දැන් එටකොට මේ අසම්භාව්‍ය විවුත්පන්නයේ නිගමනයේ අපරාංගය පේලියක් නිසාහම වේ විියවුත්පන්නය නිම වෙනවා. ඊළඟට දක්වන්න කපලාපිය විියුත්පන්නය වෙන් කරලා දක්වනෝ. ඊ ළඟට අපි මේකට තව උදාහරනයක් ගත්තොත්. මේ උදාහරණයේ නිගමනය වෙන්නේ පීගම්මයය අපි විවුත්පන්නේ එක දක්වන්න පීගම්ම Uු කියලා ගන්නවා. දෙවනි පේලිය ගන්නවා පීගන්න කොහොමද අසම්භාව්‍ය විවුත්්පන්න උපකල්පනය. පීට ආකලනය කල්ලා අපිට හදන්න පුළුවන් මොකක්ද පීවිියෝජකකිව්. ඒ ගත්තෙ කොහොමද දෙකට. ආකලනය කිරීමේ රීතිය. ඊළඟට අවයවයක ලියනෝ. මේ අවයාව එක ගම්මවාකය. එයාගේ පූර්වාන්ගේ වෙන්නමකක්ද පීවියෝජක කිව්. ඒ පූර්වාන්ගේ නැවත පේලියක් ලෙස ලැබිලා තියෙනවා. එයා ඇසුරෙන් අපට ගන්න පුළුවන්ඒ පේලි දෙක ඇසුරෙන් මොනවද ආර් සංයෝජක එස්. ඒක ගන්න කොහොමද හතරතුන, අස්තිප්‍රකාර ්‍රීති. අපිට මේ සංයෝජකවාකේ ගන්න පුළුවන් වෙනම පහට සරල කිරීමේ ප්‍රීතිය. ඊළඟට ඇසුරෙන් අපිට හදන්න පුළුවන් ස්විියෝජක Tී. මේ ස්වියෝජක ටී හදන්නේ හයට ආකලනය කිරීමේ ්‍රීතිය. ඊළඟට අවයාව දෙකලියලා තියනෝ. මේකත් ගම්ම වාක්කය. මේ ගම්මවාකේ පූර්වාන්ගේ වෙන්න ස්වියෝජක B. මේ ස්වියෝජකටීම් නැවතත් පේලියක් ලෙස ලැබිලා තියෙන හින්දා. ඒ යො ඒ පේලි දෙක යොදාගෙන අපිට යු පේලියක් ලෙස ලබාගන්න පුළුවන්. ඒ ලබාගත්තේ අට හත අස්තිිපකාර රීතියේ. දැන් බලන්න අසම්භාව්‍ය විවුත්පන්නය. දෙවනි පේලියේ එයාගේ පූර්වාන්ගේ ලියලා. අපරාංගයද පේලියක් ලෙස ලැබිලා තියෙනවනන් මේ විවුත්පන්නය නිම වෙනවා. එතකොට අපි දක්වන්න කපලා විවුත්පන්නේ වෙන් කල්ලා දක්වනෝ. ඊළඟට ඊළඟ විියුත්පන්න ක්‍රමය තමා වක්්‍ර විවුත්පන්න ක්‍රමය. මේ වක්ක විුත්ක්්‍ර වියුත්පන්න ක්‍රමයෙන් විවුත්පන්නයක් සාධනය කරනකොට අපි ප්‍රසංග සාධනය කියන එක පදනම් කරගෙන තමා මේ විුත්පන්න ගොඩ නගන්නේ. මේ ප්‍රසංඝ සාධනයේ ස්වභාවය තමා නිගමනය අසත්‍යයි කියල උපකල්පනය කල්ලා පේලි දෙකක් අතර විසංවාදයක් ගොඩන ප්‍රසංග සාධනයෙන් කරන දේවෙනවා. එතකට වක්්‍ර විවුත්පන්න ක්‍රමයෙන් කරන්නේ නිගමනය අසත්‍යයයි කියල උපකල්පනය කරලා, දෙකක් අතර විසංවාදයක් මතු කිරීමෙන් ඒ විවුත්පන්නේ සප්‍රමාන බව හොයන ක්‍රමය අපි හඳුන්වනවා වක්ක විියුත්පන්න ක්‍රමය. ැ මේකට මම විස්තරයක් ඉදිරිපත් කරලා තියෙනවා වක්ක විියවුත්පන්න ක්‍රමය යනු. මෙම විියුත්පන්න ක්‍රමය, ප්‍රසංග සාධනය පදනම් කරගෙන ගොඩනැගී ඇත. ප්‍රසංග සාධනයෙන් කෙරෙන්නේ, තර්කයේ නිගමනය අසත්්‍ය බව උපකල්පනය කර පේලි දෙකක් අතර විසංවාදයක් මෙසේ විසංවාදයක් විියුත්්පන්නයක් සාධනය කිරීමේ ක්‍රමය වක්්‍ර විවුත්්පන්න ක්‍රමය මගින් සිදුවේ. ඊළඟට අපි බලමු මේ ක්‍රමයේද අනුගමනය කළ යුතු පියවරවා. මේකෙදත් ඉදිරිපත්වන තර්කය විවහාරික භාෂාවය ඉදිරිපත් ඒක අප සංශේපන රටාව ලියලා ඒ තර්කය සංකේත කරන්නවා. ඊළඟට වෙන්නේ දක්වන්නේ අනුවෙන් සඳහන් කරලා තර්ක නිගමනය පලවන පේලිය ලියනෝ. ඊළඟට නිගමනයේ නිසේදනය දෙවනි පේලියේ ලියනවා ඒ උපකල්පනයක් ඒක වක්්‍ර විවුත්්පන්නේ සඳහාවන උපකල්පනය කියලා. දක්වනවා. ඊළඟට පේලි දෙකක් කතර විසංවාදයක් ලැබීමෙන් පස්සෙ මේ වක්ක විවිත්්පන්නය නිමවෙනවා. නිම වනාට පස්සෙ දක්වන්න කියන කපලපේ විත්්පන්නේ වෙන් කරලා දක්වනවා. අපි මේ සංකේත මගින් දැක්වුවොත්. එක දක්වන්න මං ෆයි කියලා අරගෙන තියනොවේ ෆයි කියන්නේ තර්කයමකක්ද නිගමනෙන්. දෙෙවනි පේලිය ගන්නෝනේ නිගමනයේ නිශේදනය. එතකට මං අරන්තිනෝ නිසේදනෆයි. ඒක උපකල්පනයක් වක්්‍ර වුත්්පන්නයේ සඳහාවන උපකල්පනය කියලා අරගෙන තියනවා. ඊළඟට මේකේ හය හත ඇවිල්ල තියනෝ පේලි දෙකක් කතරමකක්ද විසංවාදයා මෙතන ඇල්ෆ තියනෝ මෙත නිසේදන ඇල්ෆ තියනෝ. ඊඟට මේ, කියන පේරි දෙකක් අතරමකක්ද විසංවාදයක් ලැබුණහම මේ විවත්්පන්නය නිම වෙනවා එතකොට දක්වන්න කපලා අපිවිප්පන්නේ වෙන් කරලා දක්වරවා. අපි බලව මේ සංකේතම තර්කය කොහොමද මේ වක්ක විවුත්පන්න ක්‍රමයට සාධනය කරන්න කියලා. මේක නිගමනය වෙන්න නිශේදන පි. මේක අවයාව කීයක් තියෙනවාද තුනයි. දැන් එක දක්වන්නේ කියලා අපි නිගමනය ලියනු. එටකොට දෙවනි පේලියෙන්න්න ඕන නිගමනය විසංවාදය. එකට නිසේදන පී නිගමනය වනි පේලිය ගන්නවා පී එකමොකදද උපකල්පනයක් වක්ක්‍ර වවුත්පන්න උපකල්පනය. ඊළඟට මං අරගෙන තියනො පි ගම්ම කිව් අවයව එක. දැන් ගම්ම වාක්කයක් තියනු. මේ ගම්මේ පූර්වාංගය තියෙනවනං. අපිට මොකක්ද ගන්න පුළුවන් අපරාංගය පේලියක් ලෙස ලබාගන්න පුළුවන් කිව් ගන්නවා තුන දෙක අස්ති ප්‍රකාර රීති. ඊළඟට මං අරගෙන තියෙනවා කිව්ගම්ම නිශේදනාර් අවයව දෙක. දැඟියත් ගම්ම වාක්කයක්. ඒ ගම්ම පූර්වාන්ගේ පේලියක් ලෙස ලැබිලා තියෙනවා. ඒ දෙක ඇසුරෙන් අපට ගන්න පුළුවන් මොකදද අප රාංගය ගන්න පුළුවන් නිශේදනනාආර් ලබාගෙන තියනවා ඒ ලබාගට්ටි පහහතර අස්්ටිප්‍රකාර ප්‍රීතියේ. ඊළඟට ආර්ගන්නවාවයාව තුන. තැම් බලන්න වක්්‍ර විියුත්පන්නයක්. මෙන්න නිශේදන වා්‍ය මෙන්න ප්‍රති ජානනවාක්‍ය. එතකොට පේරි දෙකක් අතරමොකක්ද මතුවෙලා තියෙන්නේ විශංවාදයක් මතුවෙලා තියෙනවා. එහ මුණහම මේ විියුත් පන්නේය. නිම වෙනවා දක්වන්න කපලා අපි විවුත්්පන්නේ වෙන් කල්ලා දක්වරු. ඊළඟට තවත් උදාහරණයක් ගත්තොත් මේකෙත් අවයාව දෙකයි නිගමනයයි තියෙනවා අපි ගන්නවා පලවන පේලිය එක දක්වන්න කිව්. ඉළඟට දවනි පේලිය මොකක් දෙන්න ඕන නිසේදන කිව් නිශේදන කිව් වෙන්නේ මොකක් දේ වක්්‍ර විුත්්පන්න උපකල්පනය. ඟට මම පේලියක් ලෙස ලියලා තියනවා අවයාව එක එයා ගම්මවාකය. මේ ගම්මවාකයේ අපරවංගයේ නිශේදනය පේලියක් ලෙස තියනවා. මෙන්න නිසේදන කිව මෙන්න කිව්. අපරාංගේ විසංවාදයේ පේලියක් ලෙස තියෙනව නම්. අපිට මොකදද පේලියක් ලෙස ගන්න පුළුවන් පූර්වාංගයේ . නිශේදන පීගත්ත කොහොමද දෙක තුනනැත්තන් තුන දෙක නාශ්ටිප්‍රකාර රීතිය. ඊළඟට විශේදන පීගම්මේ කිව් තියෙන අවයාව දෙක. දැන් ගම්ම වාක්කයක් තියෙනෝ. ඊළඟට ගම්මේ පූර්වාංගයත් පේළියක් ලෙස ලැබිල තියෙන වනං. අපිට අපරාංගය ගන්න පුළුවන් පහහතර අස්තිප්‍රකාර රීතිී. දැම් බලන්න මේ වක්්‍ර විවුත්පන්නයා. දෙවැනි පේලි අපිට ලැබිල තියනෝ නිසේදන කිව්. හයවැනි පේරිය ලැබිලා තියෙනවා කිව්. එතකොට මේ වක්්‍ර විියුත්පන්නයේ පේලි දෙකක් අතරද විසංවාදයක් මතුවෙලා තියෙනවනං මේ විවුත්් පන්නේ මොකද වෙන්නේ නිම වෙනවා. නිම වනහම අපි දක්වන්න කපලා විියුත්පන්නේ වෙන් කරලා දක්කනෝ. මේ උදාහරණයත් කමේටම සාධනය කළවොත් මේක නිගමනය වෙන්න නිසේදන පී දෙවනි පේලිය අපි ගන්නවක් පී ඒ ගන්න කොහොමද වක්්‍රව උත්පන්න උපකල්පනය ඊළඟට මෙයාගේ අවයාවක මමලියලා තියෙනවා තුංවනි පේළිය ලෙස එයා මොනවාක්කයක් ද ගම්මවාක්‍යයා. මේ ගම්මවාකේ පූර්වාගය පී එයා නැවත පේලියක් ලෙස ලැබිලා තියවා ඒ දෙක ඇසුරින් අපට ලබාගන්න පුළුවන් මොකදද අපරාංගය ගන්න පුළුවන් කිව් සංයෝජකා ලබාගන්න පුළුවන් ඒ ලබාගත්ත තුන දෙක අස්තිි ප්‍රකාර රීතියෙන්. මේ හතරවනි පේලිය මොනවාක්්‍යයක් සංයෝජක වාකයක් මෙයා මොකද කරන්න පුළුවන් අපිට සරල කරන්න පුළුවන්. දැම්මම් මේකේ සරල කල්ලා ලබාගන්නවා? ආර් ගත්තෙ කොහොමද හතර සරලකිරීමේ පීතින්. ඊළඟට ඊළඟට මම අරගෙන තියෙනවා අවයව දෙක. මේ අවයව දෙකේ පූර්වාන්ගේ වෙදලිමකක්ද ආර් විියෝජකයෙස්. මේ ආර්විියෝජක යෙස් පූර්වාන්ගේ අපට ගොඩනගාගන්න පුළුවන් පශසනි පේලියේ ආර්තියනවා. ඒ ආර්ථස් ආකලනය කල්ලා. අපිට ආර්වියෝජකය හඳන්න පුළුවන් ඒ හැදුවේ පහට ආකලනය කිරීමෙන්. දැන් ගම්ම වාකයක් තියෙන ඔයාගේ පූර්වාංගය පේලියක් ලෙස තියෙනවනං අපිට අපරාංගය පේලියක් ලෙස ලබාගන්න පුළුවන්. මේ අප ආවමකදද නිසේදන පී සංයෝජක T එත් සංයෝජක වාක්‍යයක් එත් අපිට මොකද කරන්න පුළුවන් වෙන්නේ සරල කරන්න පුළුවන්. අපි සරල කරලා ලබාගන්නවා මොකක්ද නිසේදන පී. දැම් බලන්න වක්්‍ර විවුත්්පන්නයා. මේ දෙවනි පේලියේ පී තියෙනු. ඊළඟට නමවනි පේලියේ නිසේදන පී තියෙනවා. එතක මේ වක්්‍ර විවුත්පන්නේ මොකක් දැවිල්ල තියෙන්නේ නිසංවාදයක් මතුවෙලා තියෙනවනං මේ විවුත්පන්නේ අපට නිම කරන්න පුළුවන්. දක්වන්න කපල විියයුත්පන්නේ වෙන් කල්ලා දක්වනවා. ඊඟට විසංවාද සාදාගන්න ආකාර කිහිපයක් ඔබට දක්වනවා. මේ විවක්්‍ර විියුත්පන්නේකද වැඩගත්වෙනවා. මේ විසංවාද සාදාගන්න ආකාරය. මේක රීති නෙමෙයි විසංවාද සාදාගටහැකි ක්‍රම කිහිපයක් තමා දක්වන්නේ. මේක පලවන ක්‍රමය වෙන්නේ වක්්‍ර විවත්පන්නයක නිශේදිිත සංයෝජකයක් පේලියක් ලෙස ලැබිලා තියෙනව නම්. ඒ වගේම ඒ නිශේදිිත සංයෝජකයේ සංගටක දෙක අපිට වෙනවෙනම පේලි ලෙස ලබාගන්න පුළුවන්නම් ්‍රීති ඇසුරින්. ඒ වෙනවෙනම ලබාගත්ත සංගටක දෙක එකතු කල්ලා පිට ප්‍රත්ති ජානන සංයෝජකය හදන්න පුළුවන්. එහෙම හැදුහාම පේලි දෙකක් අතර විසංවාදයක් මතු වෙනවා. මේකේ ස්වභාවේ තමා විවුත්්පන්නේ පේලියක් ලෙ සනිවාර්යෙන් මකදද තියෙන්න්න ඕන නිසේදිත සංයෝජකයා. ඊළඟට ඒ නිසේදිත සංයෝජකයේ සංගටක දෙකත්. අපිට වෙනවෙනම පේලි ලෙස ලබාගැනීමේ හැකියාවක් තියෙන්නෝනි වීති ඇසුරින්. එහෙම ඒ සංගටක දෙක වෙනවෙනම පේලි ලෙස ලබාගත්තහම ඒ පේලි ඇසුරෙන් අපිට ප්‍රතිජානන සංයෝජකය ගොඩනගන්න පුළුව. මේකට උදාහරණයක් දක්වන වනං මෙතන තියෙනවා සංකේත කරපු තර්කයක් මේකේ එක දක්වන්න කියලා නිසේදන ආර්ගන්නෝ. ඊළඟට දෙවනි පේලියගන්නවා ආර්ගන්න වක්ක විවුත්පන්න උපකල්පනය ඊළඟට ආර්ගම්ය පීගන්න අවයාව දෙක ගම්මවාකයක් පූර්වාංගය තියෙනවනං අපිට අපරාංගය පීගන්න පුළුව. ඊළඟට නිසේදන පී සංයෝජක කිව් තියෙනව අවයාව එක. ඊළඟට අපට ලබාගන්න පුළුවන් ස්ගම්ම කිව් අවයාව තුන දැ එස්ටියනෝ අවයාව හතර එස් මංගන්න හත්වන පේලිය ලෙස. දැන් ගම්ම වාක්‍ය පූර්වාංගය තියෙනවනන් අපිට කිව්ගන්න පුළුවන්, කිව්ගත්ත කොහොමද හයහත අස්තිප්‍රකාර ්‍රීතියෙන්. මෙතන නිශේදිිත සංයෝජකයක් තියනෝ. එයාගේ සංගටක දෙක වෙනවෙනම පේලි ලෙසත් ලැබිලා තියෙනවා. මෙතන පී තියෙනවා හතරවනි පේලියේ අටවැනි පේළිය කිව් තියෙනවා. එයා ඇසුරෙන් අපිට පුළුවන් මකදද හදන්න පී සංයෝජක කිව්. ඩැන් එතකොට වක්්‍ර විවුත්පන්නයක් මෙන්න නිසේදනවා්‍ය මෙන්න ප්‍රති ජානනවා්‍ය, පේලි දෙකක් අතද විසංවාදයක් මතු වෙලාතියනෝ විුත්්පන්නේ නිම කරන්න පුළුවා. ඊළඟට මේකට තව්දාහරණයක් ගත්තොත් මේක නිගමනය වෙන්න නිසේදන පී. ඊළඟට දෙවනි පේලිය ලෙස ගන්නවා පි එක දක්වන්න නිශේදන පී පලවන පේලිය දෙවනි පේලිය ගන්නවා පි. ඊළඟට මම අලගමති නෝ පී ගම්මකිව් අවයාව තුංගනි පේළිය ලෙස ගම්මවාකයක් පූර්වාංගය තියෙනවනං. අපිට කිව්ගන්න පුළුවන් කිව්ගත්තෙ තුන දෙක අස්ටිප්‍රකාර රීතියේ. ඊළඟ තවයාව දෙක පස්සනි පේලිය ලෙස ලියලා තියනොයා විියෝජකවාකයා. විියෝජකයේ එකංගයක විෂංවාදය පේලියක් ලෙස ලැබිලා තියෙනවා. කිව් නිසේදන කිව්. දෙක ඇසුරෙන් අපට ගන්න පුළුවන් නිශේදන ආර් සංයෝජක එස්. එයා ගත්ත පහතර නාස්ති අස්තිිප්‍රකාර වීතියේ. ඊළඟට තියෙනවා සංයෝජක වාකය. එයා අපට මක්කරන්න පුළුවන් ද සරල කරන්න පුළුවන්. පීගම්ම එස් ගන්නවා හත සරල කල්ලා. පීගම්මසුයි දෙවනි පේලියෙයි පී ඇසුරෙන් අපට ලබාගන්න පුළුවන් එස්. ගන්නේ අට දෙක අස්ති ප්‍රකාර ්‍රීතියෙන්. ඊළඟට ආර්වෙනවා හත්තනිි පේළිය මක් කලද සරල කරලා ස් තියනවා ආර්තියනවා මෙතන නිශේදිත සංයෝජක වාකයක් තියෙනවා ඒක අපිට හදන්න පුළුවන් ආර් සංයෝජක එස් ඒ ගත්ති කොහොමද දහය නමය ආබද්ධ කිරීමේ රීටයෙන් ද වක්ක විවුත්පන්නයක් මෙ නිශේදිත සංයෝජකයක් තියෙනවා. එයාගේ සංගටක දෙ වෙනවෙන පේලි ලෙස ැබිලා තියෙනවා. එයා ඇසුරෙන් අපි ප්‍රතිජානන සංයෝජකය හදනව එතකොට මේ වක්්‍රවවිියුත්පන්නේ නිමවෙනවා දක්වන්න කපනෝ. ඊළඟට විසංවාද සාදාගන්නා පුළුවන් තවත් ආකාරයක් තමා නිශේදිිත විියෝජක පේලියක් ලෙස තිබුණු. ඒ වගේ මේ විියෝජකයේ විකල්ප දෙකෙන් එකක්. අපිට පේලියක් ලෙස ලබාගන්න පුළුවන්නං. ඒ ලබාගත්ත විකල්පය ඇසුරෙන් අපිට ප්‍රතිජානන විියෝජකය හදන්න පුළුවන්. එහෙම හදල අපට විසංවාද සාදාගන්න පුළුවන්. එකට උදාහරණයක් දැක්වුවොත් මේ සංකේතමය තර්කයක් දීල තියෙනවා. මේක නිගමනය වෙන්න නිසේදන පී එක දක්වන්න, ශේදන පීගන්න. දෙවනි පේලියගන්නව පිී ගට්ටෙ කොහොමද වක්ක විවුත්්පන්න උපකල්පනේ. ඊළඟට පීගම්ම කිව්ගන්න අවයාව එ ගම්මවාකයක් පූර්වාන්ගේ තියෙනවනං අපිට කිව්ගන්න පුළුව. කිවගත්තේ තුන දෙක ස්ටිප්‍රකාර ්‍රීතියෙන්. ඊළඟට කිව්ගම්ම ආර්ථයනව අවයාව දෙක. එත් ගම්මවාකයක් පූර්වාන්ගේ තියෙනවනං අපිට අපරාංගය ගන්න පුළුවන්. ඒ ගත්තේ පහහතර රස්්ටිප්‍රකාර රීතියෙන්. මේ යා ඊළඟට හත්වන පේිය ගන්නවා අවයාව තුන. ඒක නිසේදිත වියෝජකයක්. එයාගේ කංගයක් පේලියක් ලෙස ලැබිලා තියෙනවා. එයා ඇසුරෙන් අපිට ගන්න පුළුවන් ප්‍රතිජානන ජ ආර් විියෝජක ෙස් ගොඩනගන්න පුළුවන්. දැම් බලන්න වක්ක විියුත්පන්නයක් මෙන්න නිශේදනවාක්‍ය මෙන්න ප්‍රති ජානනවා්‍ය එයා ඇසුරෙන් විශංවාදයක් මතුවෙලා තියනෙනව ඇතකොට මේ විවුත්්පන්නය නිමයි දක්වන්න කැපුවා විියුත්පන්නේ වෙන් කල්ලා දක්වනෝ. ඊළඟට මේකට අදාළව තවත් උදාහරණයක් ගත්තොත්. මේක නිගමනය වෙනවා පි එක දක්වන්න ප. දෙවනීක් ගන්නවා නිශේදන පීගන්නව වක්්‍ර විවුත්පන්න උපකල් පනය. ඊරඟට මං අවයාවක ලියලා තියෙනවා තුන්ගෙන පේලී. මේක ගම්මවාකයක් මෙයාගේ පූර්වාංගය පේලියක් ලෙස තියෙනවා. තිබ්බොත් අපිට අපරාංගය පේලියක් ලෙස ලබාගන්න පුළුවන් ආර් සංයෝජක, නිශේදන කිවවියෝජ කාර්ගන්නවා තුන දෙක, ස්ති ප්‍රකාර රීති මෙයා සංයෝජක වාක්‍යයක් නිසා අපිට එයාගේ ආර් සරල කරන්නත් පුළුවන්. ඊළඟට නිශේදන කිව්වියෝජ කාර්ගන්නත් පුළුවන්ගේ ගත්ත හතර සරලකිරීමේ රීතින්. දැම් මේ වක්්‍ර විවුත්පන්නයේ නිශේදිිත වියෝජකයක් තියෙන. ඒකේ එක්කංගයක් පේලියක් ලෙස ලැබිලා තියෙනො ඒ විකල්පය ඇසුරින් අපිට. තිජානන විියෝජකය හදන්න පුළුවන්. මේ කිව්විියෝජ කාර්ගන්නව පහට ආකලනය කරලා. වක්්‍ර විවුත්්පන්නේ විසංවාද දෙකක් මතුවෙලා තියෙනකොට මේ වියුත්පන්න නිමවෙනවා දක්වන්න කපල විවුත්පන්නේ වෙන් කල්ලා දක්වුණු. ඊළඟට විසංවාද සාදාගන්නා තවත් ආකාරයක් වෙන්නේ විුත්පන්නේයක. වක්්‍ර විියුත්්පන්නේක නිශේදිත උබේගම්මයක් පේලියක් ලෙස ලැබුණහොත්. ඒ වගේම ඒ නිශේදිත උබේගම්මේ ගම්මවා්‍ය දෙකත් පේලි ලෙස ලබාගන්න පුළුවන්නම්. අන්නේ ලබාගත්ත ගම්මවා්‍ය දෙක ඇසුරෙන්. අපිට ප්‍රතිජානනු උබේගම්මේ ගොඩනගාගන්න පුළුවන්. එහම විසංවාදයක් සාදාගත්ත හම වක්ක විවයුත්පන්නේ නිම කරන්න පුළුවන්. මේකට උදාහරණයක් ගත්තොත් මේ උදාහරනයේ නිගමනය වෙන්නේ නිශේදන එස්. අපි ගන්නවා එක දක්වන්න නිශේදන එස්. දෙවනි පේලියෙනවා එස්සෙනවා වක්ක විුත්පන්න උපකල්පනය ඊළඟට අව්‍යාව දෙක තියනවා. තැන් එයා ගම්ම වාකයා. මේ ගම්මවාක්කේ පූර්වාංගයේ තියෙනවනම් අපිට අපරාංගය පේලියක් ලෙස ගන්න පුළුවන්. ආර්ගම්ය කිව් ගන්නව තුන දෙක අස්ටිප්‍රකාර ්‍රීතිී. ඊළඟට මම ලියලා තියන අවයාව තුන පස්සන පේලිය ලෙසයා විියෝජක වාක්්‍යයක්. මේ විියෝජකයේ එක්කංගයක නිශේධනය පේලියක් ලෙස තියන එක් විකල්පයක නිශේදනය. පේලියක් ලෙස තියෙනවනම් මෙතන ස් මෙතන නිශේදනයස්. ඒ දෙන්නා ඇසුරෙන් අපට ගන්න පුළුවන් මොකක්ද කිව්ගම්මය ආ. ඒ ගන්නේ පහ දෙක නාස්ති අස්ති ප්‍රකාර රීති. ඊළඟට ගම්මවාකයක් හත්තනි පේරිය ලෙස මම ලියල තියනව ඒතමා පීගම්මය නිසේදන කිව්බේ ගම්ය ආ. ඒකේ පූර්වාංගය අටවනි පේලිය ලෙස ලබාගෙන තියෙනවා. දැන් ගම්මවාකයක් පූර්වාංගය තියෙනවනං අපරාංගය පේලියක් ලෙස ගන්න පුළුවන් නිශේදන කිව බේ ගම්ම ආරයා ලබාගත්තේ හතාට අස්තිිපකාර ශ්‍රීති. වක්්‍ර විවුත්්පන්නයක නිශේදිිත උබේ ගම්මයක් පේලියක් ලෙස ලැබිලා තියෙනවා. එයාගේ ගම්මවා්‍ය පූර්වාංග අපරාංග මාරුවෙච්ච. ගම්මවා්‍ය දෙක පේලි ලෙස ලැබිලා මෙතන ආර්ගම්මය කිව් තියනවා මෙතන හයවැනි පේලී කිව්ගම්මය ආර්තියනවා. ඒ දෙක ඇසුරෙන් අපිට හදන්න පුළුවන් මොකක්ද කිව් උබේගම්මය . ඒ හැදුවේ හයහතර ගම්ම උබේගම්මය ්‍රීතියේ. දැම් බලන්න වක්ක විවුත්පන්නය නිශේදිත උබේගම්මයක් තියෙනවා. එයාගේ නිශේදිත උබේගම්ම ගම්මවා්‍ය දෙකත් පේලි ලෙස ලැබිලා තියනවා. ඒ දෙක ඇසුරෙන්දැම් ප්‍රතිජානන උබේගම්ම ගොඩ නැගුව. ඇතකොට මේ පේලි දෙකක් අතරමකක්ද්ද ලැබුණේ විසංවාදයක් මතු වුණහම වක්ක විවුත්වන්න නිම වුණ දක්වන්න කපල වෙන් කල්ලා දක්වනෝ. ඊළඟට මේකට තවත් උදාහරනයක් ගත්තොත් මේක නිගමනය වෙන්නේ මේ සංකේත මේ තර්කයේ නිගමනය පී. එක දක්වන්න දෙවැනි පේලිය ගන්නවා නිශේදන පීවක්ක විියුත්පන්න උපකල්පනය තුනගන්නවා අවයාව දෙ එයා විියෝජක වාකය. එවගේ විියෝජකයක විකල්පයක නිශේදනය ලැබිලා තියෙනවා. එයා ඇසුරෙන් අපිට ගන්න පුළුවන් ඒ පේලි දෙක ඇසුරෙන්මකක්ද කිවගම් කිව්ගම්ම පී ගන්න තුන දෙක නාස්ති අස්තිප්‍රකාර රීතිී. ඊළඟට අවයාව තුන තියෙනවා. ඊළඟට ඒඒ එයා ගම්ම වාකය පස්සනි පේලිය ගම්ම වා්‍යයක් එයාගේ පූර්වාන්ගේ දෙවනි පේලියේ තියෙනවා. ඒ දෙක ඇසුරෙන් ගන්නවා පීගම්මය කිව්වේ ලබාගත්තෙ පහ දෙක අස්ති ප්‍රකාර ත්‍රීතියෙන්. ඊළඟට හත්තනි පේලිය ලීර්තිනව නිශේදිත උපයගම්මය. ඊළඟට දැ වක්ක වියුත්පන්නයක් විශේදිත උබේගම්මයක් තියනෝ. එයාගේ උබේගම්මේ පූර්වාංග අපරාංග මාරවිච්ච ගම්මවා්‍ය වෙනවෙනම පේලි ලෙස ලැබිලා තියෙනවා. ඒ ගම්මවා්‍ය දෙක ඇසුරෙන් අපිට පුළුවන් හදන්න ප්‍රතිජානන උබය ගම්මය ප උබේගම්ම Qව. ඒ හැදුහාම මේ වක්්‍ර විවුත්පන්නය ම වෙනවා මෙන්න නිශේදනවාක්‍ය මෙන්න ප්‍රති ජානනවා්‍ය වක්්‍රවියුත්පන්නේ නිම වුණහම දක්වන්න කපලා විියුත්්පන්නේ වෙන් කරලා දක්වනු. වක්්‍රවියුත්පන්නේක විසංවාද සාදාගන්න ආකාර තුනක්ගෙනමං උබට දැන් කියල දුන්නා. පලවෙනි ආකාරය වෙන්නේ නිසේධිත සංයෝජකයක් වක්්‍රවියුත්පන්නේක පේලියක් ලෙස ලැබුණ හොත්. විසේදිත සංයෝජකයේ අපිට වෙනවෙනම පේලි ලෙස ලබාගන්න පුළුවන් වුනොත්. අපිට ඒ සංගටක දෙක ඇසුුවෙන් මකද්ද හදාගන්න පුළුවන් ප්‍රතිජානන සංයෝජකවාගේම හැදුහාම පේලි දෙකක් අතර විසංවාදයක් ගොඩනැගෙනවා ඊට පස්ස විවුත්්පන්නේ නිම කරන්න පුළුවන්. ඒ වගේම විසංවාද සාදාගන්න පුළුවන් අනිත් ක්‍රමය වෙන්නේ වක්ක විවුත්්පන්නයක පේලියක් ලෙස නිසේදිත විියෝජකයක් තිබුණහොත්. ඒ වගේම ඒ නිසේදිත විියෝජකයේ විකල්ප දෙකෙන්. ඕනෑම එක් විකල්පයක් අපිට වියුත්පන්නයේ පේලියක් ලෙස ලබාගන්න පුළුවන්නම්. ඒ ලබාගත්ත පේලිය ඇසුරින් අපිට ප්‍රතිජාණන විියෝජකවා්‍ය හදන්න එතකොට පේලි දෙකක් අතර විසංවාදයක් මතුවෙනවා විියුත්්පන්නේ නිම කරන්න පුළුව. ඊළඟට විසංවාද සාදාගන්න පුළුවන් තවත් ආකාරයක් තමයි වක්ක විියුත්පන්නයක නිශේදිිතු උබේගම්මයක් පේලියක් ලෙස ලැබුණහොත්. ඒ වගේම ඒ නිශේදිත උබේගම්මේ පූර්වාං අපරාංග මාරු වෙච්ච ගම්මවා්‍ය දෙක, වෙනවෙනම පේලි ලෙස ලබාගතහොත් ඒ ගම්මවා්‍ය දෙක ඇසුරෙන් අපිට ප්‍රතිජානන උබේගම්ම හදන්න පුළුවන්. එතකට පේලි දෙකක් අතර විසංවාදය මතුවීමෙන් විවුත්පන්නේ නිම කරන්න පුළුවන්. මේ ආකාරයට වක්ක විවුත්පන්නේ විසංවාද සාධගෙන අපට විවුත්පන්න නිම කරන්න පුළුවන්. අදමං ඔබට, මේ විියුත්පන්න පාඩමින් අසම්භාව විුත්පන්නයක් කියන්න මොකක්ද. ඒ විියුත්පන්නයක් සාධනය කරන්නේ කුමන ආකාරයටද. ඒ වගේම වක්්‍ර විියුත්පන්නයක් කියන්න කුමක්ත. ඒ වක්්‍ර විියුත්පන්නයක් සාධනය කරන්නේ කුමන ආකාරය දෙයන්න කරුණු දැක්කුවා. මම හිතනවා ඔබට විියවුත්පන්න පාඩම පිළිබඳ කිසියම් අවබෝධයක් මෙම පාඩමින්. ලැබෙන් නැතියි කියලා, තවත් මෙම පාඩමෙන් තවත් කොටසක් ලබන සතිය ඉදිරිපත් කිරීමට බලාපොරොත්්‍රයෙන් අදට නවතිනවා ආයිබෝවත්.